අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සම්පත කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල වසරේ කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සම්මානීය සියත ප්‍රවෘත්ති දිනා ගනි පළමු ස්ථානය හිමි කරගන්නේ උදේශාන්ත කුමාර ඉදම ගෙදර සුමති සම්මාන උළෙලේදී සියතට තවත් සම්මානයක් සියත රූපවාහිනියෙන් ග්‍රාෆික සජීවීකරණය කරන ලද ජී.ඒ. දිනේෂ් නයනජිත්ගේ නිදහස 71 ජිනීවා මානව හිමිකම් චෝදනාවලට මුහුණ දීමට සූදානම් ජනපතිගෙන් ප්‍රකාශයක් පිලිකා කාරක පොල් තෙල් මාෆියාවන් පිළිබඳව විපක්ෂ නායක සජිත් ගෙන් හෙළිදරව්වක් පිලිකා කාරක අඩංගු පොල් තෙල් ආනයනය කළ ආයතන හතරකට මුද්‍රා තබයි ආයතන දෙකකින් ආනයනය කළ පොල් තෙල් වල පිලිකා කාරක අඩංගු බවට තහවුරු වෙයි විමර්ශනීයට ජනපති කමිටුවක් පත් කරන්නේයි රාජ්‍ය ඇමති විදුරගින් ඉල්ලීමක් අන්දරේ ඔළුවෙන් හිටගෙන කිව්වත් වැඩක් නැහැ අන්දරේ කෑවේ සීනි ඒක මුළු රටම දන්නවා නාමල් කරුණාරත්න කියයි අප්‍රේල් පළමු සති දෙක තුල ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රා තොගය දිවයිනට ඉන්දිය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක සචින් ටෙන්ඩුල්කාර්ටත් කොවිඩ් ඊ පැවති සුභති සම්මාන උරලේදී සියත ප්‍රවෘත්තිංශයේ අප දිනාගත් සම්මානයයි මේ ප්‍රතිවේණ අප සෝදානම් දේශීය පුවත් වෙත යොමු වන්නට සියත යලිත් සම්මානීයට පාත්‍ර කරමින් 25 වන සුමති සම්මාන උළෙලේදී හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සුමති සම්මානය දිනා ගැනීමට සියත ප්‍රවෘත්ති අංශයේ අප සමත් වුණා මේ අතර සියත ග්‍රාෆික අංශ ප්‍රධානි දිනේෂ් නයනජිත් මහතාද හොඳම රූපවාහිනී ග්‍රාෆික සජීවීකරණ නිර්මාණයට හිමි සුමති සම්මානය දිනා ගත්තා මෙවර 25 වන සුමති සම්මාන උළෙල බතරමුල්ල වෝටර්සේජ් හෝටල් පරිශ්‍රයේදී ඊයේ පස්වරුවේ ආරම්භ වුණා. කලාකරුවන් නාලිකා ප්‍රධානීන් මෙන්ම නිර්දේශිත නාමයන් සඳහා තෝරාගත් පිරිස ඇතුළු සම්භාවනීය අමුත්තන් රසක් එක්ව සිටියා. එහිදී සියත ටීවී ප්‍රවෘත්ති අංශය සහ සියත ටීවී ග්‍රාෆික අංශයේ දිනේෂ් නයනජිත් මෙවර සුමති සම්මාන උළෙල සඳහා නිර්දේශ වී තිබුණා. 25 වන සුමති සම්මාන 2020 එයින් ප්‍රථමයෙන්ම සියත ටීවී නාලිකාව වෙනුවෙන් සියත ටීවී ග්‍රාෆික අංශයේ ප්‍රධානි දිනේෂ් නයනජිත් මහතා නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කළ නිදහස නම් ග්‍රාෆික නිර්මාණය හොඳම රූපවාහිනී ග්‍රාෆික සජීවීකරණයට හිමි සුමති සම්මානයෙන් පිදුම් ලැබුවා එක් වන නිදහස් දිනය අපි වාදිනින් සමරමු හොඳම රූපවාහිනී ග්‍රාෆික සජීවීකරණය සම්මානෙන් පිදුම් ලබන්නේ සියත රූපවාහිනියෙන් ග්‍රාෆික සජීවීකරණය කරන ලද ජී.ඒ. දිනේෂ් නයනජිත්ගේ නිදහස 71 ඉනනතුරුව හොඳම කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සුමති සම්මානයෙන් පිදුම් ලැබුවේ සියත ප්‍රවෘත්ති අංශයයි හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 අංක 1 සම්මානය හිමි කරගන්නේ කවුද පළමු ස්ථානය හිමි කරගන්නේ උදේශාන්ත කුමාර ඉදම ගෙදර අපගේ උණුසුම් සුපැතුම් සිත රූපවාහිනී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ උදේශාන්ත කුමාර මහතාට මෙම සම්මානය ලබා ගැනීමටයි මේ ආරාධනය. ඒ තමයි පළමු ස්ථානය. හොඳ අප්‍රසන්නතාවයක් ලබා දෙමු. හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1.
අතර 25 වන සුමති සම්මාන උළෙලේදී ජීවිතයේ එක් වතාවක් පමණක් හිමිවන UW සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ඩග්ලස් රණසිංහ මහතායි ජීවිතයේ එක් වතාවක් පමණක් ලැබෙන UW සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලබන්නේ වසර 54ක වේදිකාව ගුවන් විදුලිය රූපවාහිනිය සිනමාවෙන් අපව පෝෂණය කළ ඩග්ලස් රණසිංහ මහතා ඉනනතුරුව ජීවිතයේ එක් වතාවක් පමණක් හිමිවන UW සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබුවේ මානෙල් වානගුරු මහත්මියයි. සිනමාව වේදිකාව රූපවාහිනිය යන මාධ්‍ය ත්‍රිත්වයේම තම දක්ෂතා දැක් වූ මානෙල් වානගුරු කලා ශිල්පිනියට ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන UW සුමතිපාල අනුස්මරණීය සම්මානය පිරිනමන මොහොතයි මේ. හැමෝගෙම ප්‍රසාද ජනක අත්පොළ සන්නාදය ඇයට ලබා දෙමු. නඩුඩු ඇයි යන්නේ? මගේ දෑබර සැමියාද මාතක මේ සතර බෙදා ගන්න මෙතන හිටියනම් කොච්චර හොඳද කියලා මට හිතෙනවා. දස දිග රැව් දෙන්න තරු පායන්න ජය වැහෙන්න දෙත පිනවා තිරය මතිලෙන්න සිතගත බුබුදන රැගුමන් පා අභිමානේ දස දිග රැව් දෙන්න තරු පායන්න ජය වැහෙන්න හොඳම කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයට හොඳම රූපවාහිනී ග්‍රාෆික ත්‍රිමාන සජීවීකරණයට හිමි සුමති සම්මාන දිත්වය සියතට හිමිවීමට ප්‍රධානතම සාධකය අප ප්‍රේක්ෂක ඔබයි ජනතාවගේ රසස්වාදය උදෙසා මෙන්ම හරිදී හරියට සහ නිවැරදි ගුණාත්මක බවින් යුත් නිර්මාණ ඔබ වෙත ගෙන ඒමට සියත සැමදා සූදානම් අපේ අහසේ අපේ පොළොවේ ඉපදීලා අපේ කන්දේ මිලිස අපව සම්මානෙන් ඔසවා තැබූ ප්‍රේක්ෂක ඔබට ස්තුතියි ජිනීවා මානව හිමිකම් චෝදනාවලට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එයද මාතර පැවති ගම සමග පිළිසඳර වැඩසටහනට එක් වෙමින්. ගම සමග පිළිසඳර 17 වන වැඩසටහන මාතර පිටබැද්දර දෑරංගල මහාවිද්‍යාලයේදී අද පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අර පාස්කුරිද සිද්ධිය පිළිබඳව ජනාධිපති කොමිෂන් වාර්තාව ඒකේ හැම පිටේකම කියන්නේ ඒ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් දුන්නු ප්‍රමුඛත්වයේ අඩුකම නිසා ජාතික ආරක්ෂා පිළිබඳ කිසි තැකීමක් නොකළ නිසා තමයි නැවතත් මේ වගේ සිද්ධියක් උනේ කියන්නේ. මූලික වශයෙන් ජාතික ආරක්ෂාව කඩාගෙන වැටුවා. රණවිරුවන් අභූත චෝදනා ගෙනල්ලා හිරගෙවල් වලට දාලා නඩු දාලා තවමත් බුද් විශාල කරදරයක් ඒ අයට මට තවමත් ඒ අය ඒ නඩු වලින් නිදහස් කරගන්න විශාල ප්‍රශ්නයක් වෙලා. ඊළඟට ජාත්‍යන්තරයට ගිහිල්ලා ජිනීවාවලදී යෝජනාවලට සමානුග්‍රහය දක්වලා අපේ ස්වෛරීත්වය අපේ නිදහස සම්පූර්ණයෙන්ම නැති කළ දැම්. ජිනීවාවල පිල්ලා අස්ුණා ඒ සමානුග්‍රහයෙන් ඒකට ඒගොල්ලන්ට අපිට විරුද්ධව වැඩ කරනවා. ඒකට කමක් නැහැ. අපි මුහුණ දෙන්න පුළුවන්. අපි නිදහස් රටක්. අපේ වැඩ අපිට කරගන්නට පුළුවන්. අපි නොබියව ඒවට මුහුණ දෙනවා. ඒක තමයි අවශ්‍ය. මේ වෙන රටවල් වල අර ඊනියා නව ලිබරල් වාදය පතුරවන්න එහෙම නැත්නම් මේ ඉන්දියන් සාගරේ බලවතුන්ගේ අරගලවලට අපිට මැදිහත් වෙන්නට අවශ්‍යතාවයක් නැහැ. බලය බෙදීම කියලා
නැමත බෙදුම් වාදය ගෙනල්ලා ඒ අයට අවශ්‍ය මේ භූ දේශපාලනික අවශ්‍යතාවයන් ඉටු කරගන්නට අපේ ස්වෛරීත්වය පාවා දෙන්නට අපිට අපි සූදානම් නැහැ. අපි බලයට පත් කරේ මෙන්න මේ මූලික දේවල් නැමත හරි මඟට යොදවන්න. මගේ මේ කාලය ඇතුළතදී මට මුහුණ දෙන්නට වුණු ප්‍රශ්න සියල්ලක්ම ගිය ආණ්ඩුව කරපු දේවල් නිසා ඒවා නිවැරදි කරන්න කි. දැන් MCC ගිවිසුම ගැන අපි හරියට කතා කරානේ. දැන් ඒක අපි ගිය ආණ්ඩුව ඇමරිකාවත් සමග අත්සන් කරලා මිලියන 10ක් පමණ මං හිතන්නේ ඩොලර් මිලියන 10ක පමණ ආරම්භත් කළ තිබුණේ කාර්යාලය. නමුත් අපි ඒක ඇමරිකාවත් එක්ක සාකච්ඡා කළා. අපි වෙනම කොමිටියක් දාලා මේකේ කරුණු හොයලා බලලා අපි ඒ කරුණු ඇමරිකාවට ඉදිරිපත් කළා. ඇමරිකාවේ විදේශ ලේකම්තුමා ලංකාවට ආවා. ඒ වෙලාවේ අපිට අපි පැහැදිලි කරලා දුන්නා. එළ එයා කැමැත්තෙන් අපි මේකෙන් ඉවත් වුණා. ඊට බලන් බලන් නැගෙනහිර පර්යන්තේ අපි කරපු එකක් නෙවෙයි. නමුත් ඉන්දියාවත් සමග අස්සම් කරපු ගිවිසුමක්. එහෙම රටවල් සමග ගිවිසුම් අස්සම් කරයින් පස්සේ එවයින් ගැලවෙන්න හරිම අමාරුයි. විද බලපෑම් වෙනවා. නමුත් අපි ඒකේ බලලා අපිටත් වාසිදාය වෙන අන්දමට අපිට ඒක විනාශ කරගන්නට පුළුවන් වුණා. ඊළඟට 20 වෙනි සංශෝධන අපිට ගේන්න උනේ ඇයි? 19 වෙනි සංශෝධනයක් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා මේ රට පාලනය කරගන්න බැරි වෙන තරමට කොමිෂන් සභාවේ පැහැදිලිවම කියලා තියෙනවා ජනාධිපතිවරයාට තිබුණු බලතල ඒ රාජ්‍ය පාලනය වෙනුවෙන් රජයේ ආරක්ෂාව වෙනුවෙන් නැති කළා දාලා තිබුණ එක හේතුවක් වුණා. කරන දේ නෙවෙයි කියන්නේ වැරදි මත ජනතාවට ගෙනියන සමාජ මාධ්‍ය හරහා කොච්චර මේ බොරු තොරතුරු යොදනවා ජනතාව ප්‍රවේශම් වෙන්නට ඕන. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පරාජයට පත් කළා වෙච්ච වැරද්ද නැවතත් ඒක කරන්නට ඉඩ තියන්නට එපා. රටේ ජනතාවට මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමට සිදු වෙත්තේ පොල්තෙල් මාර්යා සමග බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ තිස්ස මහරම් ප්‍රදේශයේ අද පැවති 63 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමින් මෙවර 2021 සිංහල තමිල අලුත් අවුරුද්ද සමරන්න වෙලා තිබෙන්නේ පිළිකාකාරක පොල්තෙල් සමග සහ පොල්තෙල් ආදේශක සමග. මේ ආණ්ඩුව යටතේ ප්‍රමිතිකරණ ආයතනයේ දුර්වලතාවය තුල ශ්‍රී ලංකා රේගුවේ අදක්ෂකම තුල මේ රටට මෙට්‍රික් ටන් දහස් ගණන පොල්තෙල් සහ පොල්තෙල් ආදේශ නිකන් නෙවෙයි පිළිකාකාරක ආදේශ අපේ රටට ගෙන්නලා තියෙනවා. මේව හොරපාරෙන් ගෙන්නලා තියෙනවා. තහනම් කරපු වෙලාවේ සමාගම් කිහිපයක් එකතු වෙලා අර පොල්තෙල් සහ පොල්තෙල් ආදේශ පිරිපහදු කරලා ප්‍රමිතිකරණ ආයතනයට දීලා ප්‍රමිතිකරණ ආයතනයෙන් සහතික ලබාගෙන ඒ විතරක් නෙවෙයි රේගුව මෙච්චර බරපතල ප්‍රශ්නයක් තිබියදී ඒ සමාගම් වල ගුදම් වල මේ නුසුදුසු පොල්තෙල් සහ ආදේශක ගබඩා කරන්නට අවසරය ලබා දීලා දැන් මොකද වෙලා තියෙන්නේ පිළිකාකාරක පොල්තෙල් සහ පොල්තෙල් ආදේශක දැන් වෙළඳ පොළට නිකුත් වෙලා හමාරයි. එතකොට මෙවර සිංහල දමිළ අලුත් අවුරුද්ද අපි සමරන්නේ පොල්තෙල් මාරයත් එක්ක සටන් වැදීමක් තුල. කෑම පිඟාන එනකොට මේක මාරයාගේ පිඟාන වේද දන්නේ නැහැ. මේ පොහොට්ටු පුද්ගලයෝ කිව්වා පොහොට්ටු එන්නේ සිස්ටම් එක හදන්න. ව්‍යුහය හදන්න. ක්‍රමවේදය හදන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? ආණ්ඩුව වගේම සිස්ටම් එකත් ෆේල්. සිස්ටම් එක කඩා වැටිලා ලොකුවට කිව්වා යුද්ධේ දිනපු අපිට මේ රට සෞභාග්‍ය කරාගෙන යෑම ඒ තරම් මහ ලොකු දෙයක් නෙවෙයි. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් රටේ ජනතාවට තියෙනවා කොවිඩ් මාරයත් එක්ක සටනක් කරන්න. ඊට අමතරව පොල්තෙල් මාරයා එක්කත් සටන් වදින්නේ කියලා. ඇෆ්ලටොක්සින් අඩංගු ආනයනික පොල්තෙල් දෙවන වරටත් පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා අදාළ සාම්පල මේ වන විට කාර්මික තාක්ෂණ ආයතනය වෙත යොමු කර තිබෙනවා. ඇෆ්ලටොක්සින් නම් වූ පිළිකාකාරකයේ අඩංගු පිරිපහදු නොකළ ආනයනය කරන ලද පොල්තෙල් සම්බන්ධයෙන් වූ සාම්පල පරීක්ෂා කිරීම සඳහා අදාළ සාම්පල මේ වන විට කාර්මික තාක්ෂණ ආයතනය වෙත ලැබී ඇති අතර ඒ සඳහා වූ පරීක්ෂා කිරීම කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවත් එහි අවසන් වාර්තාව ඉදිරියේදී ලබා දීමට නියමිත බවත් කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රාධිකා සමරසේකර මහත්මිය පවසනවා. ඒ අනුව අදාළ පිළිකාකාරක අඩංගු පොල්තෙල් සාම්පල පරීක්ෂා කෙරෙන්නේ දෙවන වරටයි. මීට පෙර අදාළ ආනයනික පොල්තෙල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ විසින් පරීක්ෂා කෙරෙනු අතර එහිදී අදාළ ආනයනික පොල්තෙල් වල ඇෆ්ලටොක්සින් අඩංගු බැවින් පරිභෝජනයට සුදුසු නොවන බවට තහවුරු වීම හමුවේ පොල්තෙල් ආනයනය කරන ආයතනවල ගුදම් සඳහා මුද්‍රා තැබීමටත් අදාළ පොල්තෙල් ප්‍රති අපනයනය කරන ලෙසත් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දැනුම් දී තිබුණා. ඒ වන විට ආනයනික අදාළ පොල්තෙල් තොග ආනයනය කරන ලද ආයතන වෙත මුදා හැර තිබූ අතර ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු වීමෙන් අනතුරුව ආනයනය කරන ලද පොල්තෙල් තොග ප්‍රති අපනයනය කරන
සත් රේකෝ විසින් අදාළ ආයතන වෙත දැනුම් දුන් බවට රේකෝ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වීමෙන් සඳහන් කර සිටියා. ඒ අනුව මේ වන විට අදාළ පොල්තෙල් ආනයනය කරන ලද ආයතන හතරක ගුදම් සඳහා මුද්‍රා තබා ඇති අතර පොල්තෙල් ආනයනය කරන ලද ආයතන දෙකක පොල්තෙල් තොගවල ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරක අඩංගු බවට තහවුරු වී තිබෙනවා. මේ අතර මේ සම්බන්ධයෙන් ඊයේ දින පාර්ලිමේන්තුවේදී අදහස් පළ වූ අතර එහිදී වෙළඳ අමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවරකින් ඇති අතර වෙළඳපොළ වෙත අදාළ ඇෆ්ලොටොක්සින් අඩංගු පොල්තෙල් මුදාහෙර නොමැති බවට තහවුරු කරන බවයි. මේ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ නරහින් පිට පිහිටි ප්‍රමිති ආයතනයේ වෙත ගොස් ප්‍රමිතියෙන් තොර පොල්තෙල් පිළිබඳව සොයා බැලුවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය විසින් තොරතුරු අනාවරණය කරනු ලැබූ අතර එහිදී ආනයනික පොල්තෙල් බහුලුම් 13ක ඇෆ්ලොටොක්සින් අඩංගු බවට තහවුරු වී තිබෙන බවටද ප්‍රකාශ වුණා. මෙතර පිළිකාකාරක අඩංගු පොල්තෙල් සම්බන්ධයෙන් රාජ්‍ය මාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද රාජකරුණා මහතා මෙලෙස අදහස් පළ කළා. යුරෝපයේ තියෙන ආර්ථිකය තුළ ශ්‍රී ලංකාව තරම් විරුද්ධ නැහැ කිසිම ආර්ථිකයක්. ඕනේ දහ ජරාවක් මේ රටට ගේන්න පුළුවන්. ප්‍රමිතියක් බලන්නේ නෑ. සල්ලි වලට ඒ ප්‍රමිතිය ගණ්ඩක් පුළුවන්. ඉතින් අන්න එහෙම වැඩ පිළිවෙලක් මේ රටේ තියෙනවා. මේක දිගින් දිගටම වෙනවා. ඉතින් අපි ශ්‍රී ලාංකිකයන් නැතිනම් අපේ දරුවන්ව රැකගන්න වැඩපිළිවෙලක් නැත්තම් අපේ ජනතාව රැකගන්න වැඩපිළිවෙලක් නැත්තම් මම කියන්නේ ඒක අපි සියලු දෙනාගෙන් වගකීම් පැහැරීමක් වෙනවා. ඒක රජයක විතරක් නෙමෙයි. අපි සියලු දෙනාගෙන් බලන්න. ඉතින් මේ ආකාරයට හිතුවිතෝ විදියට දහජරාව ගෙනල්ලා මිනිසුන්ට කණ්ඩ පොණ්ඩ දෙනවා. ඉතින් පිළිකා හැදෙන එක අහන්න දෙයක් නෑ. වෙනත් රෝග හැදෙන එක අහන්න දෙයක් නෑ. මේ බලන්නත් ඕනේ මේගොල්ලන්ට මේ බේත් කෝම් පැණිත් තියෙනවා. එහෙමත් ඇතිනේ. ඒ වගේම මිනි පෙට්ටි සාප්පුත් අයි තියෙනවා. පාරිභෝගික අධිකාරිය කියලා එකක් තියෙනවා. ඊළඟට ප්‍රමිතිය බලන්න ආයතන තියෙනවා. මේවයි මේක කෙරෙන්නේ නැති එකයිනේ මේක ඔප්පු වෙන්නේ. එක්කෝ දේශපාලනීය බලපෑමක්ද හිතවත්කමක් උඩද? එහෙම නැත්නම් මුදල් නිසාද? මේක ගැන අපි සොයලා බලන්න ඕනේ. ජනාධිපතිතුමාගේ කණ්ඩායමක් උදවලා මේ ගැන විශේෂ පරීක්ෂණයක් කරනවා. මේ රටට පොල් තෙල් ගේනවා නම් පාවිච්චි කරන්න සුදුසු පොල් තෙල් පමණක් ගේන්න අවසර ලබා දෙන්න. අර වාහන වලට ඉන්ධන ගහනවා වගේ බොරතෙල් හැටියට ගෙනල්ලා පිරිපහදුවෙන් පස්සේ වාහන වලට ඉන්ධන ගහන ක්‍රමවේදයට පොල් තෙල් පිරිපහදු කරන්න පොල් තෙල් ගේන්න නෙමෙයි. මොකද අපිට විශ්වාසයක් නැහැ මේ පොල් තෙල් ගෙනල්ලා පිරිපහදුවට ලක් කරා කියලා. ඒවත් ඒ ආකාරයෙන් මේ ස්ටෑන්ඩඩ් එකට ඒ ගුණාත්මක තත්වයට තියනවා කියලා අපිට විශ්වාසයක් නැහැ. එම නිසා අපි කියනවා මේ රටේ ජනතාව ආහාරයට ගන්න මේ පොල් තෙල් ලංකාවට ගේනකොට රටේ ප්‍රතිපත්තියක් හැටියට පිරිසිදු ආහාර සඳහා පරිභෝජනයට ගත හැකි පොල් තෙල් පමණක් මේ රටට ගෙන එන්න කියන ඒ ඉල්ලීම මේ වෙලාවේ කරන්න කැමතියි. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 5ක් ආනයනය කිරීමට අනුමැතිය ලැබී ඇති බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්ද ජයසුමන මහතා පවසනවා. ඒ අනුව අදාළ එන්නත් තොගය අප්‍රේල් පළමු සති දෙක තුළ ලැබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 272 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතරින් පුත්කලින් 260 දෙනෙකුම දේශීය වශයෙන් හඳුනාගත් ආසාදිතයින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දින වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 55ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 137 දෙනා දිවයිනේසසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. අද දිනේ ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93ක් තුළ පුත්කලින් 8762 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දින තුළ PCR පරීක්ෂණ 7754ක් සිදු කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. ඊයේ දින මෙරටින් එක් කොවිඩ් මරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ මතුගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. එත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 558ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොවිඩ් මර්ධන එන්නත් තොගයක් අප්‍රේල් මස පළමු සති දෙක ඇතුළත මෙරටට ලැබෙන ඇති බව ඖෂධ නිෂ්පාදන සැපීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්ද ජයසුමන මහතා පවසනවා. එන්නත් මාත්‍රා ලක්ෂ 5 බැගින්
ස්පොට්නික් එන්නත මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි රජ මාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මෙරට කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේ කටයුතු පසුගිය ජනවාරි මාස 29 වනදා සිට ආරම්භ වූ අතර එදින සිට මේ දක්වා කොවිඩ් මර්ධන එන්නත පුද්ගලයන් 884,164 දෙනෙකුට එන්නත් කර ඇති අතර ඊයේ දිනට පමණක් පුද්ගලයන් 14,455 දෙනෙකුට කොවිඩ් මර්ධන එන්නත ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. इंदिय क्रिकेट कंडायमे हिटपु सुपिरी पिदिकरुवेकु वन सचिन तेंडुलकर हट कोविड-19 वायरस आसादने वियति बव इंदिय पोत सेवा वार्ता कर तेबेनवा मे अतर ओहु सिय निल ट्विटर गिनुमे सटहनक तबमिंद तमंट कोविड आसादने वियति बवट तहुरु कर तेबेनवा ओहु पवसायते तमन स्वयं निरोधहने वीमट सह वैद्य उपदेश अनुव कटितु करमिन नति बवाय पसुगिदा पवति रोड सेफ्टी वर्ल्ड सीरीज प्रवीणियन के विषय विषय क्रिकेट तरंगावलियटद सचिन तेंडुलकर सहभागी वी तेबेनवा प्रभु पालने मिधि पीडावटप जनता वे पालन रटतु गुडनियुत जनता विमुक्ति पेरवे देशपाल मंडलिक सभिक के डे लाकांत महता पवसनवा ए दमुल प्रदेश पवती माध्य हमुकदे මුදෙක් කල මේ රට පාලනය කරේ ප්‍රභූ පවුල් හතරයි. ඒ වටා පිළගහින් ඉන්න ප්‍රභූ තන්ත්‍රයන්. මොනවාද ප්‍රභූ පවුල් හතර? සේනානායක කොතලාවන, බණ්ඩාරනායක රත්තත්ති, ජයවර්ධන වික්‍රමසිංහ ඊළඟ රාජපක්ෂ. ඒ වටා ඉන්න ප්‍රභූ තන්ත්‍රයක් ඉන්න අපේ රටේ. ප්‍රභූ තන්ත්‍රයක්. අපි ඉරක් ගහලා UMP ද බොක්කුද වඩන්නේ ප්‍රභූ තන්ත්‍රය දාන්න ඕනේ ආපත. ඉරේ. දාලා ප්‍රභූ නවන UMP ද ශ්‍රී ලංකාද ජේපී නෙවෙයි. ප්‍රභූ නවන ප්‍රබුතන්ත්‍රයට අවුලවන අනෙකුත් ජනතාව ඒකාබද්ධ කරපු මහජන ව්‍යාපාරයක් ගොඩනගනවා. අපේ කොටස අපි කියනවා මඟ පෙන්වනවා. අපි කියන්නේ ජේපී කතාව. මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න ඕන. අපිත් ඒකේ කොටස් කාර්යය. ඒ මහජන ව්‍යාපාරය ඊළඟට ලැබෙන පළවෙනි මොහොතේම ඊළඟට බලය මාරු කරන බලයේ චේන්ජ් එකක් වෙන පළවෙනි මොහොතේම අර ප්‍රභූ බලන්තිය පරාද කරලා මෙතෙක් පීඩාවට පත් වෙච්ච ජනතාවගේ පාලනයක් ගොඩනගන්න ඕන. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් එළඹෙන අලුත් අවුරුද්දට අපි පොරොන්දු වන රුපියල් 94 නාඩු කිලෝ එකත් ඒ වගේම රතු සහ සුදු සම්බ රුපියල් 93ටත් ලබා දෙන්න අපි පොරොන්දු වන අපි අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා ලංකාවේ සම්පකාර සමිති 2500ක් සතුස 417ක් සහ සියලුම පෞද්ගලික වෙළඳ සංකීර්ණ හරහා නියමිත මිලට හාල් ලබා දීමට අපි ඒකඟතාවයකට ආවා जीवन वीद मडुकिरीमक मेक सती देखा ऐतुलत सिद्धु वेन्ने अपे रटे जनता वट मैत इतिहासेक अवासना वंतम अवरुद्ध काल सीमा वहती रट मे अवरुद्ध अपे हमोटम गत करने सिद्धु वे මේ වෙලෙන්දන් එහෙම නැත්නම් තවත් කෙනෙක් කරන පෞද්ගලික දේවල් පවා අද රජයේ ගිනුමට බැර කරන්න කිසියම් කණ්ඩායම පෙරමුණ අරගෙන ඉන්නවා. ඉතින් ඒ හින්දා ඒ වගේ පදනම් විරහිත චෝදනා වලට ලක් වෙන්න අපි රජයක් හැටියට සූදානම් නැහැ. අන්දරේ අන්දරේ කොල්ලයි කතා වුණා සීනි ටිකට ෂොට් එක දෙන්න. කතාවල ඇවිල්ලා පෙරලි පෙරලි සීනි කෑවා. අන්දරෙක් කියනවා අන්දරගේ කටේ තියෙන්නේ පස් කියලා. අන්දරගේ කොල්ලත් කියනවා කටේ තියෙන්නේ සීනි නෙමෙයි පස් කියලා. දැන් මේක අන්දරේ කිව්වට මොළු රටම දන්නේ නැද්ද රජවාසලේ කට්ටිය දන්නේ නැද්ද අන්දරේ කෑවි සීනි කියලා. රටක් හැටියට ඉදිරියට යන්න නම් පක්ෂපාත පැත්තකට දාලා දේශපාලන මතිමතාන්තර පැත්තකට දාලා රට ගොඩනගන්න රටට වෙනත් බලපෑමක් එනවා නම් විදේශීය ඒවට මූණ දෙන්න පුළුවන් ශක්තිමත්ව සීරු දෙනා එකතු වෙලා වැඩ කටයුතු කරන්න ඕන. අසල්ලාසි ළඟ තිබෙන මහ බලවත් රාජ්‍ය තමන්ට ලෙන්ගතු කරගන්න බැරි වෙච්ච ආණ්ඩුව අඩු ගානේක ඡන්දයක් ගන්න බැරි වෙච්ච ආණ්ඩුව තව දුරටත් වෙනත් රටවල් එක කුමන කතාවද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙන්නේ. මේ ආණ්ඩුවට හොඳ කණේ පහරක් ගහන්න රටේ ජනතාව ලෑස්ති වෙලා ඉන්නවා. අපි දකිනවා අද විපක්ෂයේ ඉන්න කණ්ඩායම් මේ පිළිබඳව සුබපතා ගන්නවා. ඉතින් ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් තමන්ගේ රට හරි පාවා දීලා තමන්ගේ රණවිරුවන් හරි පාවා දීලා තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් 3rd eye විශේෂාංගය. Third eye. म
මාතලේ දිස්ත්‍රික්කයේ ලක්කල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ලක්කල නවහරිත නගරයේ එවකට යහපාලන රජය සහ මහවැලිය එක්ව ඉදිකල සතිපොළ අද වන විට මහවිතයට නොගැනීම හේතුවෙන් අභාවිතයට යන පුවතක් අපට වාර්තා වුණා. जलाश व्याप्रते यटते जलाशीट अवतैन वुवन पदिंची करवेन मंग मावत राज्य बैंकु राज्य आयतन वरिन सपिरिव अंग संपूर्णव लग्गल नव हरित नगरे स्थापने करते बनवा मेम नगरे तुल पिहिटी सतिपोल नगरे सिट मीटर अटसियक पमन दुरकिन इदिकरती निसा सतिपोलेन महंड मिलते केनीमट पारिभोगिकेन नोपेमिनीव मेम सतिपोल भूमिय महविदेट नोगेनीमट हेतु बवाई प्रदेश वासीन पवसन्ने සතිපොල මහ ජනතාවට අවශ්‍යතාවයක් ස්ථානික නෙමෙයි ගොඩනැගිලා තියෙන්නේ කැලෑවක නගරයක් ආසන්නයේ තියෙනෝනි වෙළඳ පොලක් විච්චාම මේ කැලෑයක් මැලගෙනලා තෝරලා තියෙන්නේ ව්‍යාපාරික වශයෙන් අපිත් අඩපණ වෙලා ඉන්නේ පතන් දක්වපු හරක් වගේ තමයි ඉන්නේ දැන් ආදායම් මාර්ගයක් ලැබෙන්නේ නැහැ මන් රාත්‍රි ගෙදර යනකොට කඩේ වහලා මෙතන අරගෙන රින්දි දාගෙන වාහන නවත්තගෙන බොනෝ කට්ටිය ඒ වගේ අපරාධ වැඩ වලට යොදා ගන්න ඕම ඉස්සර හරි ගියාම ඊට උත්තර දරන්නේ නැහැ මේ වගේ දේවල් තමයි මෙතන පරිබෝධ බියර් ටීම් පාවිච්චි කිරීමයි කැලෑ වැඩිමයි පමණයි තියෙන මෙතන ප්‍රදේශයේ ජනතාව වගකිවේතු බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම සතිපොළ භූමිය විනාශ වීමට ඉඩ නොති වෙනත් පළදායි කටයුත්තක් සඳහා මහවිතයට ගැනීමට කටයුතු කරන ලෙසයි සති 3ක් විතර වගේ තානේ පොළ දැන් ඊට පස්සේ ආය යන්න ටවුන් එකට කියලා තියෙන මම මේක අප්ඩයි මේකට වෙන ප්‍රයෝජනයක් ගන්න කියලා තමයි මම ඉල්ලා සිටින්නේ මේක නිකන් වහලා දාන්න නිකන් කැලේ වැවිලි යන third eye අලිවැට ඉදිකිරීමට රුපියල් කෝටි 49ක් වැය කර තිබුණද අලිමිනිස් ගැටුම අවම වීමක් සිදු වී නොමැති බව මුදල් පිළිබඳ කාරක සභාවේදී පසුගියදා අනාවරණය වුණා 2019 සහ 2020 වසරවල අලිමිනිස් ගැටුම වැළැක්වීම සඳහා අලිවැට ඉදිකිරීමට රුපියල් කෝටි 49ක් වැය කර තිබුණද අලිමිනිස් ගැටුම අවම වීමක් සිදු වී නොමැති බව මුදල් පිළිබඳ කාරක සභාවේදී පසුගියදා අනාවරණය වුණා 2019 දී විදුලි වැට ඉදිකිරීමට වැය කළ වියදම රුපියල් 27 කෝටි 54 ලක්ෂ 47,639ක් වන අතර 2020 වසරේ ඒ සඳහා රුපියල් 22 කෝටි 15 ලක්ෂ 5,818ක් වියදම් කර තිබෙනවා එලෙස වියදම් කර ඉදිකල අලිවැටේ සම්පූර්ණ දිග කිලෝමීටර් 4756ක් වන බව කෝපා කමිටුවේදී අනාවරණය වුණා. එලෙස අලිවැට ඉදිකලද 2021 මාර්තු 23 වනදා වන විට ලංකාව තුල අලිමිනිස් ගැටුම හේතුවෙන් මිනිස් මරණ 28ක් සහ අලි මරණ 83ක් වාර්තා වී ඇතයිද කෝපා කමිටුවේදී පසුගියදා හෙළිදරව් වුණා. මේ අතර අලිමිනිස් ගැටුමට විසඳුම් ඉල්ලා මහියංගණය නගරේ සංවිධානය කර ඇති සත්‍යග්‍රහයට අදට දින 11ක් සපිරෙනවා. සත්‍යග්‍රහයට අදට දින 11ක් ගතව ඇතත් කිසිදු බලධාරියෙකු ඊට අවධානය යොමු නොකිරීම හේතුවෙන් අද විරෝධය පළ කරමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණ පාගමනක් සංවිධානය කර තිබුණා. මෙතර මහියංගණය නගරයේ ආසන්නයේ වූ පගර ගම්මන ගම්මානයේ නිවසක් ආසන්නයට අද අලුයම වනලියකු පැමිණි ආකාරය ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මෙතර පොළොන්නරුව අත්තන කඩවල යාය 31 ප්‍රදේශයේදී වනාලියකෝ පහර දෙමින් පුද්ගලයෙකු අද උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාය 31 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58ක තිද රුපියෙක්. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්.
ඕෂන් ලස්ට් විද්‍යුත් සංග්‍රහව මගින් සංවිධානය කරන ලද 2021 වර්ෂයේ ප්‍රථම කොරල්පර පිරිසුදු කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උලුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද උස්වැටකේයාව ප්‍රදේශයේදී පැවැත්වුණා. මෙම වැඩසටහනේදී කැලණිගම් මොයේ සිට උතුරු දිස්ත්‍රික්ක විහිදෙන ස්වාභාවික කොරල්පරය සහ වෙරළ තීරය පිරිසුදු කිරීම සිදු කෙරුණා. වවුනියාව වෛරව පුල්ලි කුලම වැවේ මල්ලලීමට ගිය පාසල් ගුරුවරයෙකු දියගිලීමෙන් අදුදැසන ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. මියගිය පාසල් ගුරුවරයා වවුනියාව දෙමළ මහවිද්‍යාලයේ සේවය කළ වයස අවුරුදු 32ක පුද්ගලයෙකු බවයි වවුනියාව පොලිසිය ප්‍රකාශ කළේ. යාපනය පලේ ඉත්තාවිල් ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එකම පවුලේ පියා සහ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් පලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා. දැන් සියත පිටිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ සම්මානලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඇගයින් උත්සවයක් ක්‍රීඩා මාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. 13 වන දකුණු ආසියාතික තරගාවලියේ ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ගෞරවය ලබා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගීමේ උත්සවයක් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති මෙන්ම ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපතිවරයා ඊට එක්ව සිටියා. විකාශයේ අවසන් තව තුරුසු පුවත් දැන ගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyatanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.